අයිබෝන දත් සුපුරුදු පරිදි සුපුරුදු වේලාවට ඔබ එක්වන්නේ හරය ගැඹුරු දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ 24/7 සමග අද අප සමග කතාබහට පැමිණ තිබෙන්නේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂකවරයෙකු වන කාංචන සිරිවර්ධන මහතා. අපි අද කතා කිරීමට සූදානම් ශ්‍රී ලංකාවේ විදුලි බල ක්ෂේත්‍රය පිළිබඳව ගැඹුරින්. අපි ඔබ අයිබෝන් කියලා පිළිගන්නවා අපගේ වැඩසටහනට. ඇත්තම දැන් අපි දන්නවා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තමයි ලංකාවේ විදුලි බල ක්ෂේත්‍රය නියාමනය කිරීම සඳහා ඇති කරලා තිබෙන ආයතනය. දිගු කාලින ජන සැලැස්මක් ඔබලා පසුගියදා අනුමත කළා. ඒ වගේම අපි දන්නවා කතිකාවන් ඒ වගේම විද්වතුන් බොහෝ පිරිසක් අනතුරු හංගවල තිබුණ 2018 වසරේදී ලංකාව විදුලි අර්බුදයකට යන්න පුළුවන් කියන කාරණය. ඇත්තටම දැන් මෙවැනි දිගු කාලින ජනන සැලසුමක් අනුමත කරලා එක පැත්තකින් කියනවා 2018 දී විදුලි අර්බුදයක් එන්න පුළුවන් කියලා. එහෙම ආවොත් ඒ සඳහා මුහුණ දෙන්න සූදානම්ද? ඇත්තටම සූදානම්. ඒ කියන්නේ දැන් මේ අනුමත කරලා තියෙන සැලැස්ම ක්‍රියාත්මක කරොත් එහෙම අවදානමක් එන්න අවස්ථාවක් නැහැ. මොකද 2016 සිට 18 20 දක්වා මෙගාවට 1275ක ධාරිතාවක් පද්ධතියට එක්වෙන්න නියමිතයි මේ සැලැස්ම අනුව. ඒ කියන්නේ පුරජල නිධි බල ශක්ති මෙගාවට 700කුත් තාප බලාගාර මෙගාවට 575කුත් එකතු වීමට නියමිතයි. ඒ බලාගාර වේලාවට හැදුවොත් එහෙම ප්‍රශ්නයක් එන්න හේතුවක් නැහැ. ඇතනම් මේ ජනන සැලසුම අනුමත කරනකොට යම් කොන්දේසි පැනෙව්වා කොමිෂන් සභාව. ඇතනම් මොනවද මේ කොන්දේසි වලින් බලාපොරොත්තු වෙන්නේ මොනවද? ඔව්, ඒ කියන්නේ මේ 2015 අගෝස්තු මාසයේ අපට අනුමතයට ඉදිරිපත් කරපු සැලැස්ම ඊට පස්සේ මහජන අදහස් විමසලා රජයේ ප්‍රතිපත්ති වලට අනුකූලවයි මේක අපි අනුමත කරේ. එතකොට ඇත්තටම සම්පූර් වල බලාගාර දෙකක් හදන්න නියමිත වෙලා තිබුණා. ඒක රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් අරන් තියෙනවා හදන්න නැහැ කියලා. එතකොට ඒකට යටත්ව ඊට අමතරව 2020න් පස්සේ තියෙන බලාගාර වලටත් ඊළඟ අවුරුද්දේ අප්‍රේල් මාසෙ වෙනකොට වෙනස් කරන ලද, ඒ කියන්නේ මේ සැලැස්ම අලුත් කරලා අපට අනුමතයට ඉදිරිපත් කරන්න කියලා නියම කරලා තියෙනවා. ඊට අමතරව අපි කොන්දේසි 7ක් විතර විදුලි මණ්ඩලයට ලබා දීලා තියෙනවා ඊළඟ සැලැස්මේදී ඒවා එකතු කරලා අපට ඉදිරිපත් කරන්නයි කියලා. ඒ කොන්දේසි 7 මම ඕනම් කියන්නම්. ඔව්, බොහොම හොඳයි. එකක් තමයි පළවෙනි එක මේ එයාලගේ ඉල්ලුම අනාවැකි වල තියෙන අඩුපාඩු ඒක හදාගෙන ඉන්න ඕනි කියන එක. දෙවෙනි එක විදුලි බලය DSM, ඒ කියන්නේ ඩිමාන්ඩ් සයිඩ් මැනේජ්මන්ට් කියලා අපි කියනවා. විදුලි බලය අරපිරිමැසෙන් පාවිච්චි කිරීම සහ කළමනාකරණය ගැන එයාලගේ ආයෝජන සැලැස්ම මේ සැලැස්මට එකතු වෙන්න ඕනි කියන එක අපි නිර්ණය කළා තියෙනවා. ඊළඟට පුනර්නවීන බල ශක්ති වලින් තව දුරටත් විදුලි බලය පද්ධතියට එකතු කරන්න පුළුවන්ද කියන එක අධ්‍යයනය කරන්න කියලා තියෙනවා. ඊළඟට අපි මනාරම් ද්‍රෝණියේ ස්වභාවික වායු හොයාගෙන තියෙනවා සහ ඒ ආශ්‍රිතව ඒ බලයත් යොදාගෙන අපට බලශක්තිය නිපදවන්න පුළුවන්ද කියලා අධ්‍යයනයක් කරන්න කියලා තියෙනවා. ඊළඟට මේ විදුලි බලය නිපදවීමේදී සිදුවන පරිසර හානි සහ මිනිසුන්ට වෙන හානි ගැන යන වියදම මේ සැලැස්මට එකතු කරන්න ඕනි කියන එක අපි කියලා තියෙනවා. ඊළඟට සමහර බලාගාර ඉල්ලුම වැඩිපුර තියෙන පළාතින් ඈත හදනකොට සම්ප්‍රේෂණ පද්ධතිය ආයෝජන සිද්ධ කරන්න ඕනි. ඒවත් මේ පද්ධතියේ සැලැස්මේ එකතු කරලා ඒවත් අවම වෙන විදිහට සැලැස්ම හදන්න කියන එක කියලා තියෙනවා. ඊළඟට සම්පූර් බලාගාරයේ තවදුරටත් දැන් ඒක ඇත්තටම අහෝසි කරලා තියෙන්නේ. ඒකට ඕල්ටර්නේටිව්, ඒ කියන්නේ ඒකට වෙනත් බලශක්ති යෝජනා ක්‍රමයක් කියන්න කියන එකත් අපි කියලා තියෙනවා. ඇත්තටම දැන් සම්පූර් ගල්ලඟුරු විදුලි බලාගාරයේ පිළිමන්ට එරෙහිව විශාල උද්ඝෝෂණ ඇති වුණා. මේක පරිසර දූෂණය කරන බලාගාරයක් කියලා ඇතුම චෝදනා කළා. කෙසේ කොහොම වුණත් සම්පූර් බලාගාරය දැන් ඉදි වෙන්නේ නැහැ. රජ ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන තිබෙනවා සම්පූර් බලාගාරය ඉදි නොකරන්නට. සම්පූර් බලාගාරය ඉදි නොකරන විට ඉදිරි අනාගතයේදී මේ විදුලි බලයේ පිරිවැය, ඒ පිරිවැය වැඩිවීමේ අවධානමක් තිබෙනවද? ඇත්තටම නැහැ. මොකද දැන් සම්පූර් බලාගාරයේ අපට ඉදිරිපත් කරපු එයාලගේ ඒ ඇග්‍රිමන්ට් එකේ සමහර දේවල් නිර්ණය වෙලා තිබුණේ නැහැ. නමුත් අපි සාමාන්‍ය මේ ශ්‍රේෂ්ත්‍රයේ යන මිල ගණන් දැම්මොත් සම්පූර් බලාගාරයේ ඒකකයක් ඇතරම රුපියල් 16,000 70,000ක් වගේ මිලක් වෙනවා. නමුත් දැන්
අපි සාමාන්‍යයෙන් වෙන ගල්ලර්ගම බලාගාරයක් හොඳ තත්ත්වයේ දැන් සම්පූර්ණ බලාගාරයේ කාර්යක්ෂමතාව තිබී 30ක් විතර. දැන් අලුතෙන් හදන එකක් සාමාන්‍යයෙන් 138ක් වගේ කාර්යක්ෂමතාවක් තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේ plant එකක් හැදුවොත් ඒකට සාමාන්‍යයෙන් රුපියල් ගල්ලංගුරු බලාගාරයකට සාමාන්‍යයෙන් රුපියල් 13.45ක් වගේ වියදම් වෙනවා. ඒ වෙනුවට අපි හිතමු අපි ස්වාභාවික වායු තාප බලාගාරයක් හැදුවොත් ඒකට වැය වෙන්නේ රුපියල් 12.68ක් වගේ ඒහා කිට්ටු මුදලක්. මොකද දැන් තියෙන ලෝක වෙළඳපොලේ ඉඳලා මිලාලුව ඒ දෙකේ ලොකු වෙනසක් ඇත්තටම නැහැ. ඇත්තටම දැන් දිගු කාලීන විදුලි ජනන සැලසුමක් මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමත කරලා තියෙන විටත් සමහර අවස්ථාවලදී අපි දැකලා තිබෙනවා ලංකා විදුලි බල මණ්ඩලයේ මේ හදිසි විදුලිය මිලදී ගැනීම කරනවා. ඇත්තටම එහෙම කරන්න පුළුවන්ද? එවැනි තත්ත්වයකදී ඔබලා කොහොමද ක්‍රියා කරන්නේ? ඇත්තටම ගිය අවුරුද්දේ මුල් කාලේ තිබ්බ කාලගුණ තත්ත්වය මත එයාලා ඉල්ලීම් කරලා තිබ්බා. අපි ඇත්තටම දකුණු පළාතේ එයාලගේ සම්ප්‍රේෂණ පද්ධතියේ තියෙන යම් යම් අඩුපාඩු හෝ යම් හේතු නිසා ඒ පැත්තට ජනනය යන්ත්‍ර එකතු කරන්න ඕනි කියන එක ඉල්ලීම තිබුණා. ඉතින් ඒ යටතේ අපි ඇත්තටම අවුරුද්දකට ඇඹිලි පිටියේ බලාගාරය ඒ එයාලගේ ඇග්‍රීමෙන්ට් එක ඇත්තටම අවුරුද්දක් දික් කරන්න අවසර ලබා දුන්නා. ඊට අමතරව මෙගාවට් 55ක් තව නව මාස 3කට පමණ මිලදී ගන්න තාප බලාගාර වලින් මෙගාවට් 55කට ඉල්ලීමක් කරා. ඒකට ඇත්තටම අපි ඉඩ දුන්නේ නැහැ. මොකද ඒකේ අවශ්‍යතාවය අපට ඔප්පු කරලා පෙන්වුවේ නැහැ. මොකද ඒකෙන් ඇත්තටම මාසෙකට මිලියන් රුපියල් 850ක් විතර වගේ වියදම් වෙනවා ඒ බලාගාර තිබුණා නම්. ඉතින් ඇත්තටම බිලියන් 2.5ක් විතර අපි පාර්ගුවෙන්ට යවන්න නැතුව වළක්වා ගන්න පුළුවන් වුණා. රජයේ දිගු කාලීන ජන සැලසුම තුල තිබෙනවා ඇත්තටම මේ පුනර්ජනනීය බලශක්තිය ඉතා වැදගත්. ඒ සඳහා යොමු විය යුතු කියන කාරණය ඔබලා කොහොමද මේ පිළිබඳව හිතන්නේ, ක්‍රියා කරන්නේ කොමිෂන් සභාවක් ලෙස? නෑ, ඇත්තටම දැන්ට සම්මත කරලා තියෙන අනුමත කරලා තියෙන සැලැස්මෙත් මෙගාවට් 700ක් තියෙනවා පුනර්ජනනීය බලශක්ති. දැන් ඒකේ ඇත්තටම විශාල බලාගාර ජලවිදුලි බලාගාර වලින් තියෙනවා මෙගාවට් 170ක් පමණ. ඊළඟට අනික් සුලං ගුඩා ජලවිදුලි බලාගාර සහ දැවවලින් ධාවණය බලාගාර තියෙනවා මෙගාවට් 530ක්. ඉතින් ඒ සම්බන්ධව අපි සුභවාදීව බලන්නේ. ආණ්ඩුවේ ප්‍රතිපත්තියත් ඒකමයි. ඉතින් පද්ධතියට මේවා ඔක්කොම එකතු කිරීමේදී යම් යම් ප්‍රශ්න තාක්ෂණික ගැටලු තියෙනවා. ඒක ඇත්තටම විදුලි බල මණ්ඩලයත් අපට පෙන්ලා දීලා තියෙනවා. ඉතින් ඒවට යටත්ව උපරිමය මේවා ගන්න එක ඇත්තටම මිල පිරිවැය පැත්තෙන් බැලුවත් අවාසියක් නැහැ. අපි මද විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග. ග්‍රාමෙන් පසු ඔබ නැවතත් එක්වන්නේ හරය ගැඹුර දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ 24/7 සමග. අදාව සමග කතාබහේ සිටින්නේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂකවරයෙකු වන කාංජන සිරිවර්ධන මහතා. අපි කතා කරමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ විදුලි බල කර්මාන්තය පිළිබඳව. ඇත්තරම තාප බලාගාර නිසා පරිසර දූෂණය සිදුවෙනවා කියන චෝදනාව තිබෙනවා. ඇතරම එවැනි දැන් අපි මේ පරිසර ඉතාම වැදගත්. අපි දන්නවා සාම්පූර් ගල්ලංගුරු බලාගාරය පිට ආව මේ පරිසර දූෂණය කියන සාධකය. අපි දන්නවා අපි ලෝකයේත් එක්ක ඉතාමත්ම විද්‍යානුකූල ලෙස අපේ බලශක්තිය ගොඩනගා ගැනීම සිදු කරනවා නම් අපිට පරිසරයත් ගැනත් අවධානයක් යොමු කළ යුතුයි. ඇතරම මේ තාප බලාගාරවලට එල්ලවන චෝදනාව පිළිබඳව කොහොමද කොමිෂන් සභාව සිතන්නේ, ක්‍රියා කරන්නේ? ඇත්තටම දැන් මෙහෙම තාප බලාගාරයක් දිකරනකොට සාමාන්‍යයෙන් පරිසර බලපත්‍රයක් ලබා ගන්න ඕනේ මධ්‍යම පරිසර අධිකාරියෙන් හෝ ඒ අදාළ පළාතේ පරිසර අධිකාරියකින්. ඇත්තට මේ බලාගාර ඔක්කොම ඇත්තටම ඒවා මුලින් ඒ අධ්‍යයනය සකිත අධ්‍යයනය කරලා තමයි පටන් අරන් තියෙන්නේ. නමුත් අපි අපේ වගකීමක් තියෙනවා මේ යාලා ඒ නියම කරලා තියෙන පරිසර පාලන තත්ත්වයන් යටතේද ක්‍රියාත්මක වෙන්නේ කියලා හොයලා බලන්න. ඉතින් ඒකට අපි දැන් ඇත්තටම විශේෂඥයින් 8 දෙනෙක්ගෙන් සමන්විත කමිටුවක් පත් කරලා එයාලට බාර දීලා තියෙනවා මේ ගැන අධීක්ෂණයක් කරන්න අපට මේ වර්තාවක් ඉදිරිපත් කරන්න කියලා. එයාලා දැන් ඇත්තටම වැඩ පටන් ගන්න තියෙනවා. නොරච්චොලි බලාගාරයෙන් තමයි ඇත්තටම එයාලගේ වැඩ පටන් ගත්තේ. ඇත්තටම කොමිෂන් සභාවට පැවරලා තියෙන තවත් වගකීමක් තමයි මේ විදුලි ගාස්තු තීරණය කිරීම. ඇත්තටම කොහොමද ඒ ගාස්තු තීරණය වෙන්නේ?
ඇතරම අපි දැන් 2010ට ඉස්සල්ලා මේ සම්බන්ධව නිසි ක්‍රමවේදයක් තිබුණ නැහැ. ඊට පස්සේ අපි 2010දී අපි ක්‍රමවේදයක් මේකට නිර්මාණය කරා විදුල බල මණ්ඩලයේ සහ මහජන අදහස් ඇතුව. ඒක යටතේ දැනට ජනනය සම්ප්‍රේෂණය බෙදාහරීම යන කටයුතු වෙන වෙනම ඒවට යන වියදම් පරීක්ෂණයට ලක් කරනවා. ඒවා අවුරුදු 5කට වරක් මාස 6කට වරක් වගේ කාල පරාස ඇතුළතදී අපි විශ්ලේෂණය කරලා තමයි ඒවා කාර්යක්ෂම නම් ඒවා සාධාරණ නම් විතරයි මහජනතාවට ඒවා පාස් කරන්න, ඒ කියන්නේ මහජනතාව ගැන අය කරගන්න අපි අනුමත කරන්නේ. ඒ වගේම මේ විදුලි සම්බන්ධතා සඳහා විවිධ සේවා ගාස්තුත් අය කරන තත්වයක් තිබෙනවා. ඒ විවිධ සේවා ගාස්තු වලටත් ඔබලා යම්කිසි නියාමන කටයුත්තක් කරන්න සූදානම්ද, මැදිහත් වෙනවද? ඔව්, ඇත්තටම ඒක සඳහාත් නියමිත ක්‍රමවේදයක් අපි 2011 ඉඳලා හදලා තියෙනවා. ඒක යටතේ තමයි හැම අවුරුද්දකට සැරයක්ම විදුලි බල මණ්ඩලය හෝ ලංකා විදුලි සමාගම අපට අනුමැතිය සඳහා ඒ ගාස්තු අපට ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් ඒවත් අපි පරීක්ෂණයට ලක් කරලා තමයි අනුමත කරන්නේ. ඉතින් ඇත්තටම දැන් ඒකෙන් ජනතාවටත් සහන ලැබිලා තියෙනවා. සමහර ගාස්තු 150කින් වාගේ අඩු කරලා තියෙනවා මේ ඒ හරහා. ඇත්තරම දැන් මේ ප්‍රශ්නය ඉතාමත්ම තීරණාත්මක ප්‍රශ්නයක්. අපි දන්නවා සමහර වෙලාවට මේ විදුලි බල සැපයුම වැඩිපුර ඇවිල්ලා ගෙදර දොර විද්‍යුත් උපකරණ පිච්චිලා ගිහිපු අවස්ථාවන් පිළිබඳ ප්‍රවෘත්ති ඕනෑතරම් වාර්තා වුණා. මේ පසුගිය කාලේ ඉතාමත්ම ඒ වගේ ප්‍රවෘත්තියක් වාර්තා වුණා. මේ එහෙම විදුලි උපකරණ පිච්චිලා ගියාට පස්සේ විදුලි බල මණ්ඩලයට දැනුම් දුන්නා එක්තරා ගමක සමාජික පිරිසක්. ඔවුන් ආවට පස්සේ මෙතන පොඩි ආගියුමන්ටයක්, ඒ කියන්නේ යම්කිසි බහින් බස් වීමක් වෙලා අවසානයේ මේ ගම්මු පහර දුන්න මේ විදුලි බල මණ්ඩලයේ සමාජිකයන්ට. ඉතින් ඇත්තටම දැන් මේක සංවේදී කාරණාවක්. මේ අධික විදුලි ධාරිතාවයක් ඇවිල්ලා තමන්ගේ විදුලි උපකරණ, ගෙදර තිබෙන ෆ්‍රිජ්, ටීවී මේ වගේ දේවල් පිච්චිලා යන එක. ඇත්තටම එවැනි අවස්ථාවක කොහොමද ඒවා අයකර ගැනීමේ අයිතිවාසිකමක් හෝ හැකියාවක් තිබෙනවද පාරිභෝගිකයින්ට? ඔව්, පාරිභෝගිකයින්ට ඒකට ඇත්තටම අයිතිවාසිකමක් තියෙනවා. ඇත්තටම දැන් විදුලි මණ්ඩලයෙන් සහ ලංකා විදුලි සමාගමෙනුත් මේ සඳහා යම් ක්‍රියාපටිපාටියක් තිබුණා එයාලගේ නිලධාරී ගිහිලා පරීක්ෂණයක් කරන. නමුත් දැන් මේ ළඟදී අපි වෙනම නීතියක් රෙගුලේෂන් එකක් ගැසට් කරලා තියෙනවා. අපි ඉදිරිපත් කරපු එකක් විදුලි බල ඇමතිතුමා ගැසට් කරලා තියෙනවා. ඒක යටතේ 2018 ජනවාරි ඉඳලා ඒක ක්‍රියාත්මකයි. ඒක යටතේ ඉන්ඩිපෙන්ඩට්, ඒ කියන්නේ මේ ස්වාධීන විශේෂඥයෙක්ට මේ පරීක්ෂණය යොමු කරන්න පුළුවන් ඒ පරිභෝගයට අවශ්‍ය නම්. එයාගේ වාර්තාව අනුව විදුලි බල මණ්ඩලය හෝ ලංකා ලේකම් සමාගම පරිභෝගයට මන්දියක් ගෙවන්න තියෙනවා නම් ගෙවන්න ඕනේ. ඒ සම්බන්ධව එයාලගේ සැහිමකට පත් වෙන්නේ නැත්නම් එයාලට ඒ ගැටලුව අපට ඉදිරිපත් කරන්න අවස්ථාව ඒ නීතිය යටතේ දැන් ලබා දීලා තියෙනවා. ඒක ජනවාරි මාසෙ ඉඳලා ක්‍රියාත්මකයි. අවසාන වශයෙන් බොහොම විනාඩියකින් අපට පිළිතුරක් දෙන්න. පසුගියදා විදුලි පේනු සහ කෙවෙනි පිළිබඳ ජාතික ප්‍රමිතියක් ඇති කළා. ඒක කොහොමද දැන් ක්‍රියාත්මක වෙන්නේ? ඉතාම කෙටි. ඔව්, දැන් අපි 4S පින් තියෙන ඇම්පියර් 13 ගන්න ප්ලග් එක විතරයි 2018 අගෝස්තු ඉඳලා ඇත්තරම මේ ලංකාවේ භාවිත කරන්න පුළුවන්. 2017 අගෝස්තු වෙනකන් ඇත්තරම මේක නිපදවන්න සහ ගෙන්වන්න පුළුවන් ඕනෑම ජාතික එකක්. නමුත් 18 අගෝස්තු වලින් පස්සේ ලංකාවේ විකුණන්න සහ පාවිච්චි කරන්න පුළුවන් 4S පින් තියෙන ඇම්පියර් 13 G type කියන පේනුව විතරයි. අපි ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා. අපි සූදානම් තවත් දවසක ඔබ සම්බන්ධ කරගන්න. අපි අද 24/7 සාකච්ඡාවෙන් සමු ගන්නවා. අපි අලිත් මෙවැනිම සාකච්ඡාවකින් හමු වෙමු.